රනිල් වික්‍රමසිං. එහෙම කියනකොට ඔබට මොකද හිතෙන්නේ? රනිල් කියන්නේ හොඳ ආර්ථික කළමනාකරණ යහනයක් සහිත රාජ්‍ය තාන්ත්‍රික උපාය උපක්‍රම දන්න, හොර මැරකං වලින් ජාතිවාදයෙන් ආගම්වාදයෙන් තොර බොහොම දක්ෂ ඉදිරිගාමී ලිබරල් නායකයෙක් බවට කිසියම් මතයක් මේ රටේ පැතිරිලා තිබෙනවා. සාම්ප්‍රදායික එක්සත් ජාතික පාක්ෂිකයෝ විතරක් නෙමෙයි, මේ රටේ ඉන්න සමහර මාක්ස්වාදී පශ්චාත් නූතනවාදී උගතුන් පවා මේ කතාව නිතර නිතර කියන දෙයක්. ඒත් මේ කතාව රනිල්ගේ ඇත්ත ප්‍රායෝගික දේශපාලනය එක්ක ගලප්පලා බලනකොට ඇත්තටම අපට මොකද්ද පේන්නේ?
දණ්ඩ යන්න බැරි පඬිතුය මොනවා කිව්වත් මේ රටේ සිද්ධ වුණු ඇත්ත දේවල් අධ්‍යයනය කරනකොට පේන දෙයක් තමයි මේ රනිල් කියන්නේ කිසිම විදිහක දක්ෂ ලිබරල් නායකයෙක් නෙමෙයි. ඔහු ඉතාම අදක්ෂ සහ හැමදෙයින්ම අතිශය විනාශකාරී නායකයෙක්. ඔහුට තිබුණේ තමන්ගේ අම්මා ගණිකා මඩමකට විකුණලා සූදු කෙලින ජාතිය ආර්ථික වැඩපිළිවෙළක්. ඔහු රට පාලනය කරේ හරියට අර තමන්ගේ සිරුර තමන්ම කපහගෙන ඒ ලේ දැකලා සතුටු වෙන කුඩුකාරයෙක් වගේ. ඒවා මේ ලිබරල් නායකයෝ කරන දේවල් නෙමෙයි. අනික් පැත්තෙන් දැන් අද එක්සත් ජාතික පක්ෂය නිතරම මේ ජාතිවාදයක් ගැන හැමතිස්සෙම කතා කරනවා. හැබැයි මේ රටේ වැඩිපුරම ජාතිවාදයට උඩගෙඩි දුන්නේ ජාතිවාදී ගැටුම් පෝෂණය කරේ කවුද? එක්සත් ජාතික පක්ෂය. ඒ අතරනොත් රනිල් තරම් විනාශකාරී සහ රනිල් තරම් පරගති නායකයෙක් මේ රටේ නෙමෙයි එක්සත් ජාතික පක්ෂවත් ඉඳලා නැහැ. රනිල් කියන්නේ ජාතිවාදයට විතරක් නෙමෙයි ජාතිවාදයේ මත පදනම් වුණු මිනීමරු බෙදුම්වාදී ත්‍රස්තවාදයට පවා අනුබල දුන්නු නායකයෙක්. එදා මේ රටට ආදරය කරන මිනිස්සු මැදිහත් වෙලා මේ රනිල්ගේ ගමන නතර නොකරන්න අද මේ රට කොහොම තැනක තියෙයිද? මේ අපි කතා කළේ රනිල්ගේ සාමය සහ ඔහුගේ ආර්ථික වැඩපිළිවෙළ ගැන විතරයි. මේ රටේ දූෂිත දේශපාලනයට රනිල්ගේ දායකත්වය ගැන කතා කරනවා නම් තව හුඟක් දේවල් තියෙනවා. මොකද රනිල් කියන්නේ 1977 ඉඳලා මේ රටේ අතිශය දූෂිතම සහ මර්ධනකාරීම ආණ්ඩු ඇමතිකම් කරපු, ගෝනවල සුනිල් වගේ රාජකීය මැරයන්ව බොහොම සමීපව ආශ්‍රය කරපු, ඒ මැර බලයෙන් තමන්ට එරෙහි වෙන බලවේග මර්ධනය කරපු, ඇමති බලතල ආයතන විදිහට යොදාගෙන බටලන්දේ වඩකාගාර නඩත්තු කරපු, ඒ නිසාම බටලන්ද කොමිසම හරහා ප්‍රජා ආයිති අහෝසි කරන පුද්ගලයෙක්. රනිල්ගේ යහපාලනයේ ධර්ම පේනවා. අද ඔහු අගමැතිකම පිටපත් ගහලා මහ සහායක් යන්න කලින් මහ බැංකුවට වෙච්ච දේ ගැන කල්පනා කරලා බලනවා. මේ ලංකා ඉතිහාසයේ ලොකුම මූල්‍ය වංචාව. රනිල් කොච්චර අසාර්ථක නායකයෙක්ද කියලා ජනවාරි 8 වෙනිදායින් පස්සේ ගත වුණු මාස 6 ඇතුළෙම එයා ආපහු පාරක් මේ රට ඔප්පු කළා ඉවරයි. ඒ නිසා තේරුම් ගන්න. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ තිබ්බ සමහර වැරදි අඩුපාඩු 100,000 වතාවක් අතිශෝක්තියට නංවලා මේ අය ආපහු මේ යන්න හදන්නේ කොහාටද කියන එක අද හරිම පැහැදිලියි. අපි ලේ ගංගාවකින් එතර වෙලා අද යන්තම් සාමකාමීව හුස්ම ගන්න රටක්. ඔබ ආපහු ඒ අපරාධය මේ රට කරන්න එපා.